මේ පනතේ ප්‍රධාන වශයෙන් කියවෙන කාරණාව තමයි. අපි අර්බුදයකට ගියපු හේතුව නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම. දැන් මේ මොන අරද මේ විරුද්ධ වෙන්නේ? එක මේ ආර්ථික පරිවර්තන පනත් කැටුම්පත කියනවා මේ රටේ ණය ප්‍රමාණය 2032 වෘද්ධ වෙද්දී 95% පල්ලහ මට්ටමකට ගේන්න ඕනි රාජ්‍ය ණය ප්‍රමාණය. දල මූල්‍යන අවශ්‍යතාවය gross financing need එක 113ට වඩා අඩු ප්‍රමාණයකට අරගෙන ඉන්න. ඊළඟට විදේශීය ණය සේවාකරණය 2022 අවුරුද්දේ දල දේශීය නිෂ්පාදිතයෙන් 9.6යි. ඒ ප්‍රමාණය 2027-31 කාලයේ අතරතුර 104.5 ප්‍රමාණයට වඩා අඩු වීම. මෙන්න මේ කාරණා තුනට විපක්ෂයක් විරුද්ධ වෙන්නේ ඇයි? අපි මේ රටේ ජනතාවට කියනවා රටේ ලක්ෂ 220ට නෙවෙයි අපි IMF එකකටත් කියලා තියෙනවා. අපි අනිවාර්යෙන්ම රීනෙගෝෂියේෂන් එකකට යනවා. මේ රටේ ජනවරමක් ලබාගෙන ඒ වරම ක්‍රියාත්මක කිරීමට IMF එකත් එක්ක සුහදව අපි ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට යනවා. රීනෙගෝෂියේෂන් එකකට යනවායි කියලා තව හාදේ කොහොමද එහෙම කරන්න කියලා ලොකුට කෑ ගහනවා. මොකද කරන්න බැරි? දැන් ඒගොල්ලෝ කිව්වා මේ එක පුද්ගලයෙකුට 2500ක් ඇති කියලා මාසෙකට ජීවත්. එහෙව් අය කියනවා IMF එකත් එක්ක ආයේ කතා කරන්න බැහැ කියලා. මම එකක් කියන්න කැමතියි. මේ වහල් භාවෙන් මිදෙන්න මහලොකෝට සමාජ සාධාරණත්වය ගැන කතා කරා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට පික් පොකට් ගැහුවේ වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට නේද? තමන්ගේ ගජමිතුරු ධනවත් හිතවාදීන්ව බේරගත්ත නේද? අපි හුස්ම ගන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිතුමා අස්සම් කළා තියෙන ගිවිසුමට පින් සිද්ධ වෙන්න. අපි මේ ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කළේ නැත්නම් අපිට එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යමේ වියදම් ටිකවත් දරන්න බැරි වෙනවා. මේ ගිවිසුම් වලට මුදල් අමාත්‍යාංශයේ ලේකම්, භාණ්ඩාගාරයේ ලේකම්, මුදල් ඇමතිවරයා වශයෙන් ලංකා ආණ්ඩුව අස්සම් කළා තියෙනවා. ඔබතුමාලා කියනවා අලුත් ජනවරමක් අරන් මේක වෙනස් කරගන්නවා කියලා. එහෙනම් ඔබතුමාලට ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. 2048 වෙනකන් කවුරු ආණ්ඩු කළත් මේ ක්‍රමයට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන්න නම් දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 2.3ට පවත්වාගෙන යා යුතුයි කියලා නීතියක් බවට පත් කරනවා. ඒක හොඳද නරකද? සමග ජන බලවේගය මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට විරුද්ධ නැහැ. අපි ඒකට පක්ෂයි. අපි මේ ආර්ථික පරිවර්තන පනතට අපිට සමා වෙන්න අපිට පක්ෂ වෙන්න බෑ. ඒ හේතුව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන දෙවැනි ඡේදය. මේ චැප්ටර් 1 එකේ කරන්නේ IMF එකත් එක්ක වෙච්ච ඉග්‍රීමන්ට් එක ඒකේ ටාගට්ස් ටික නීතිය කරනවා. ඒක අසාධාරණයි. මොකද තව මාස දෙකයි තියෙන්නේ ඡන්දෙට. අපි බලාපොරොත්තු වෙන ඊළඟ රාජ්‍ය අපි පිහිටුවන්. අනිත් එක මේක සදාචාර නැහනේ. 3.1ද බලාපොරොත්තු 2030 වෙනකම්. එහෙම වුණොතින් ගරු සභාපතිතුමනි 5% ගානේ වර්ධනය වුණොතින් අපේ රට 2075 සංවර්ධිත රටක් වෙන්න නම් 38,350ක් ඕනේ. එහෙනම් 2075 වෙනකම් ගාටන්න කියලායි මේගොල්ලෝ කියන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ 2057 වෙනකම් ගාටන්න. 2.3ට නෙමෙයි අපිට 10%ට වර්ධනය වෙන්න ඕනේ මේ රට.